Hi guys, අද අපි කතා කරන්න යන්නේ most common මාතෘකාවක් ගැන selfie. ඉතින් අද අපි කතා කරන්නේ කොහොමද perfect selfie එකක් ගන්න කියලා. ඉතින් guys සාමාන්‍ය camera එක selfie වලට ගොඩක් options තියෙනවා. ඔයගලන්ට virtual cam use කරන්න පුළුවන් වෙනත් app වලින් වුණත් normal cam එක නම් photo mode එකේ ඉතින් selfie mode එක දාගන්න තියෙන එතන settings මොකුත් හදන්නේ නැහැ. සමහර phones වල special type HDR වගේ ඒවා තියෙන HDR එහෙම on කරගන්න පුළුවන්. Most අර depth ගතියක් ගන්න ඒ වගේම portrait mode තියෙන ඔයගලට background අදාළ නම් ඔයාලගේ face එක විතරයි අදාළ නම් ඔයාලට පුළුවන් portrait mode එක use කරන්න. Background එකත් එක්ක ඔයගලන්ට selfie එකක් ගන්න ඕන නම් ඒකට යන්න පුළුවන් normal photo mode එකට. ඒ වගේම සාමාන්‍ය group ගොඩක් කට්ටිය ඉන්න photo එකක් ගන්නවා නම් ඔයගලන්ට පුළුවන් fish eye වගේ lens එකක් mount කරලා broad නැත්නම් wide angle lens එකක් mount කරලා front camera එකට broad selfie එකක් ගන්න. එහෙමත් නැත්නම් සමහර phones වල තියෙන panorama කියලා option එකක්. ඒත් මං හිතන්නේ ඒක එච්චර successful කියලා. But panorama option එකත් ඔයගලන්ට use කරගන්න පුළුවන්. Guys photo එකක්, ඒ කියන්නේ selfie එකක් ගද්දි පළවෙනිම පිළිපැදිය යුතු rule එකක් තමයි rule of third කියන එක. ඉතින් මේක ගොඩක් කට්ටිය use කරන්නේ නැහැ. මේක use කරලා photo එක gorgeous. ඉතින් rule of third එකේ මම ඊට කලින් videos වල explain කරලා තියෙන cross section එකේ point එක ඔයගොල්ලෝ හරියටම ඇහගාවට ඒ point එක ගන්න පුළුවන් නම් selfie එකක් ගත්තා. ඉතින් ඒ selfie එක perfect ගන්න පුළුවන්. තව selfie තියෙනවා corner selfie කියලා. ඒකත් ඔයගොල්ලන්ට rule of third එකම use කරන්න පුළුවන්. Center ඔයගොල්ලෝ face එක තියාගන්න. එහෙම නැත්තම් portrait selfie එකක් ගන්නවා නම් කෙලිම portrait mode එක නෙමෙයි මම කතා කරන්නේ portrait mode එක කියන්නේ මේ portrait selfie. Portrait එකේ තියාගෙන ඔයගොල්ලන්ට selfie එක ගන්න පුළුවන්. ඉතින් guys ඔයගොල්ලන්ට කැමති filter එකක් add කරන්න පුළුවන් selfie එක ගන්නදී. හැබැයි මම නම් recommend කරන්නේ පළවෙනි normal photo එකක් ගහලා ඒකට filter එකක් add කරන්න කියලා. දැන් guys අපි බලමු කොහොමද පිටිපස්සේ තියෙන නෙළුම් කුල්ල. ඉතින් මම බලන්නේ මේ නෙළුම් කුල්ලත් එක්ක මාව පේන විදියට over exposure වෙන්නේ නැතුව සාමාන්‍ය daylight එක තියෙන මගේ පිටිපස්සේ ලාවට. ඉතින් මේක ඕවර් එක්ස්පෝෂර් නා ඕවර් එක්ස්පෝෂර් එක නැති කරලා කොහොමද සෙල්ෆි එකක් ගන්න කියලා. ඉතින් පළවෙනිින් ඔයගොල්ලෝ නෙළුම් කුල්ල ඩිටෙක්ට් වෙද්දිම ෆොටෝ එක ගහගන්න. ඔයගොල්ලන්ට පුළුවන් ගයිස් නෙළුම් කුල්ල සාමාන්‍යයෙන් ගයිස් තව එකක් රූල් ඔෆ් තර්ඩ් එකට තියලා තමයි ඔයගොල්ලෝ ෆොටෝ එක ගහන්න ඕනේ. එතකොට තමයි නෙළුම් කුල්ල හොඳටම කැමරට පේන්නේ. ඒ වගේම ඔයාවත් රූල් ඔෆ් තර්ඩ් එකට තියෙන්න ඕනේ. ඉතින් ගයිස් ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් දැන් මේ ෆොටෝ එක ගත්තොත් මේ ෆොටෝ එකේ සාමාන්‍ය එක්ස්පෝෂර් පිටිපස්සේ බෑක්ග්‍රවුන්ඩ් එක එක්ස්පෝෂර් වැඩි ඒ වගේම මගේ මුහුණ පොඩ්ඩක්ම පේන්නේ නැහැ. සාමාන්‍ය කට්ටිය කියන මේ වගේ ෆොටෝස් කැතයි කියලා. ඉතින් මම මීට කලින් ස්නැප්ෂොට් ටියුටෝරියල්ස් කරලා තියෙන සිලෙක්ටිව් ටූල් යූස් කරලා ඔයගොල්ලන්ට පුළුවන් ඒ මුහුණේ ලස්සන ගතිය ගන්න. ගයිස් තවත් සෙල්ෆි මෙතඩ්ස් තියෙනවා. අපි දැන් මේ සෙල්ෆි මෙතඩ්ස් වලට යමු. ගයිස් ඕනම සෙල්ෆි එක අනිවාර්යයෙන් ඔයගොල්ලන් එළිය නම් අවුට්ඩෝර් නම් ඒ වගේම ඉන්ඩෝ නම් සැලකිලිමත් වෙන ප්‍රේරක කරණක් තමයි ලයිට්ස්. සාමාන්‍ය ඩේ ලයිට් එක තමයි එළියකට ආවම අවුට්ඩෝ ආවම තියෙන්නේ. ඉතින් ඩේ ලයිට් එක හැම වෙලේම ඩේ ලයිට් එක හොඳ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය උදේ මෝර්නින් ඊවෙනින් තමයි ඔයගොල්ලෝ වැඩිපුරම දන්න කට්ටිය ෆොටෝග්‍රැෆි ගැන ආසයි කරන කට්ටිය වැඩිපුරම ගන්න බලන්න. ඉතින් ඩේ ලයිට් එක දවල් වගේ හරි එක තියෙනවා නම් අපිට සෑහෙන අමාරුයි. ඉතින් ඩේ ලයිට් එකට ඕවර් එක්ස්පෝස් වෙන්නේ නැතුව ෆෝන් එක ඔයගොල්ලෝ මූව් කරද්දී ඒක එක්ස්පෝෂර් ලොකින් කරනවා. ඉතින් ඔයගොල්ලෝ වඩා හොඳ එක්ස්පෝෂර් ලොක් කරලා ෆොටෝ එක ගන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් ගොඩක් අට යූස් කරන කැම් ජාතක තමයි ජී කැම්. ඒව යූස් කරලා ගන්න පුළුවන් නැත්නම් ඔය ඔයගොල්ලන්ගේ එක්ස්ටර්නල් ගන්න ඇප්ස් වල තියෙන කැම්ස් තියෙනවා, ෆයිමරා ඒ වගේ කැම්ස් තියෙනවා. ඉතින් ඔය වගේ කැම් යූස් කරලා ඔයගොල්ලන්ට පුළුවන් සෙල්ෆි ගන්න. එතකොට එක්ස්පෝෂර් දෙකම බැලන්ස් වෙනවා. ඉතින් එක්ස්පෝෂර් කියන එක ප්‍රධාන කරුණක්. ඊට පස්සේ ගයිස් අපි සෙල්ෆි වල තව සෙල්ෆි මොඩ් එකක් තමයි මම කතා කරන්නේ ඊට කලින් පෝට්‍රේට් මොඩ් එක. පෝට්‍රේට් මොඩ් එක ගත්තොත් ඔයගොල්ලෝ බෑක්ග්‍රවුන්ඩ් එකේ තියෙන ඔබ්ජෙක්ට්ස් අදාළ නැත්තම් ඒ කියන්නේ ඔයාලට ඔයා විතරයි නම් පෙන්වන්න ඕනේ. ඒකට පෝට්‍රේට් මොඩ් එක යූස් කරන්න පුළුවන්. මේ පෝට්‍රේට් මොඩ් එක දාලා ඒකෙත් ඒකේ පෝට්‍රේට් මොඩ් එක දාපුවා රූල් ඔෆ් තර්ඩ් එක යූස් කරත් ලස්සනයි යූස් කරේ නැත්තත් ලස්සනයි. ඉතින් ඒකෙත් රූල් ඔෆ් තර්ඩ් එක යූස් කරලා ඔයගොල්ලෝ සෙල්ෆි ගන්නවා නම් වඩා ලස්සනයි. ඒ වගේම මේ පෝට්‍රේට් මොඩ් එකෙන් වෙන්නේ ඕගොල්ලන්ගේ ඩෙප්ත් එක වැඩි කරලා වටේ එන්වයරන්මන්ට් එකේ ඩෙප්ත් එක අඩු කරන කියන්නේ මේ ෆොටෝ එක වාගේ ඕගොල්ලන්ට ඩෙප්ත් එකක් ගන්න පුළුවන්. නෝමල් මොඩ් එකේ කලින් ගැව්වා වගේ අර නෝමල් මොඩ් එකේ ඉතින් අපි එන්වයරන්මන්ට් බෑක්ග්‍රවුන්ඩ් එකේ තියෙන මේ ඔබ්ජෙක්ට් කියන්නේ අපිට ඕන කරන නෙළුම් කුල්න වගේ ඔබ්ජෙක්ට්ස් ගන්නට අපිට එතනට ගියා කියලා තව කෙනෙක්ට එක්ස්ප්ලෝස් කරන්න තමයි අපි මේ සෙල්ෆි එක ගන්න. ඉතින් මේ සෙල්ෆි එක සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවා. සාමාන්‍ය ඔයගොල්ලෝ ගෙවල් වල හරි කොහරි කියන්නේ දන්න අඳුරන තැනක ඉන්නවනම් ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ මුණ නම් පෙන්වන්න ඕන පෝට්‍රේට් වලට යන්න. ඊළඟට ගයිස් ඩීටේල්ස් ගොඩක් තියෙන සෙල්ෆි එකක් ගන්න හැටි කොහොමද කියලා අපි ඊළඟට බලමු. ඉතින් ගයිස් මම කලින් කිව්වා වගේ මෝ ඩීටේල් ෆොටෝ එකක් ඒ කියන්නේ මෝ viewable ෆොටෝ එකක් ගහන්න නම් අනිවාර්ය selfie stick එකක් ඕනේ. නැත්නම් wide angle lens එකක් use කරන්න පුළුවන්. ඉතින් selfie stick mountable wide angle lens එකක් use කරනවා නම් තවත් හොඳයි. හැබැයි detail අඩු වෙන wide angle lens use කරද්දී
ඔයගලන්ට පුළුවන් selfie stick එකක් in solution එකට use කරලා selfie stick එකකින් photo එකක් ගන්න. ඉතින් background එකේ තියෙන ඔයගලන්ට මම කලින් කිව්වාගේම නෙළුම් කොල්ල building එක හින්දා building එක පේන්නේ නැති හින්දා මට පොඩ්ඩක් out. ඒක හින්දා මම building එකත් එක්ක ගන්න more details. ඒ කියන්නේ building එක කලින් පේන්නේ නැහැ selfie එකේ. So මේ selfie එකේ අපිට building එකත් එක්කම නෙළුම් කොල්ල ගන්න පුළුවන් පල්ලහැඩ කරලා. ඉතින් මම time on කරගන්නවා 3 seconds. ඒ වගේම මම selfie එක දාලා selfie එක දැන් මම ගන්නවා. ඉතින් නෙළුම් කුල්ලත් පේනවා ඒ වගේම ස්ටින් එකත් පේනවා ඉතින් මේ වගේ ඔයගොල්ලෝ ඩීටේල් සෙල්ෆි ගහද්දී මේ ස්ටික් එක යූස් කරන්න පුළුවන් මේකෙත් ප්‍රධාන වශයෙන් වෙන මොකුත් කියන්න ඕනේ නැහැ ඩේලයිට් එක ගැන තමයි එක්ස්ප්ලেইন කරන්න තියෙන්නේ ඩේලයිට් එක කොතනද තියෙන්නේ අන්න ඒක ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕන කරුණක් ඩේලයිට් එක තියෙන තැන අනුව තමයි සෙල්ෆි එක තීරණය වෙන්නේ සාමාන්‍ය සෙල්ෆි එක ගද්දී ඩේලයිට් එක පිටිපස්සෙන් නම් කලින් කිව්ව වගේම මුහුණ එක්ස්පෝස් අඩු වෙන නැහැ මුහුණ පැහැදිලි නැහැ ඒ වගේම එන්වයරන්මන්ට් එක පැහැදිලි. ඒ වගේම ඩේලයිට් එක ඔපොසිට්. ඔයගොල්ලෝ මූණ ඔපොසිට් නෙවෙයි ඔපොසිට් නැතුව ඔයගොල්ලෝ මූණ ෆ්‍රොන්ට් තියනවා නම් ඔයගොල්ලෝ මූණ පැහැදිලි වැඩි, බ්‍රයිට් වැඩි වෙනවා. ඕවර් එක්ස්පෝස් වෙනවා මූණ. ඒ වගේම එන්වයරන්මන්ට් එක පේන්න පොඩ්ඩක් අඩු ගතියක් තියෙනවා. ඔයගොල්ලෝ බෑග්ග්‍රවුන්ඩ් එකේ ඩේලයිට් එක තියාගෙන ගද්දි මූණ ફોකස් කරා නම් බෑග්ග්‍රවුන්ඩ් එකේ details again background එකේ details කොටින්ම නැතුව කියලා white color background එකක් එනවා. ඉතින් මේවට solution එක හැටියට තමයි මම කලින් කිව්වේ gcam කියලා දෙයක්. ඉතින් gcam camera footage cam එවැගේම lightroom එක cam එක නැත්නම් වෙනත් external cams මොනවා හරි apps use කරනවා නම් ඉතින් ඒ apps වලින් පුළුවන් ඔයගලන්ට photos ගන්න. Guys ඉස්සරහට මේ exposure balancing කරන්න පුළුවන් cam එකක් තමයි gcam කියන්නේ. ඒ කියන්නේ background එකයි front face එකයි දෙකම exposure එකම ගන්නට කියන cam එක. මේ ගැන ඉස්සරහට අපි වීඩියෝ ටියුටෝරියල් එක කරමු. ඊට කලින් guys අනිවාර්යයෙන් අපේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. Thank you.